අපි යෝජනාවලියක් පුළුල්ව සාකච්ඡා කරලා සකස් කරා. මේදී අපි යෝජනා කරා අංශ ගණනාවක් පිළිබඳව ජාතීන් ආගම් භාෂාවන් වශයෙන් පාසල් නම් කරන්නේ නැතුව කටයුතු කිරීම වගේම ඉතාමත් වැදගත් කාරණයක් තමයි පක්ෂ විදියට පක්ෂ ලියාපදිංචි කිරීමේදී ජාතීන් විදියට ආගම් විදියට පක්ෂ ලියාපදිංචි කිරීම වලකින්න. එතනින් තමයි මේ ගැටුම්වලට මූලාරම්භය කියලා අපි විශ්වාස කරනවා. මේ එක අමාත්‍යාංශයක් ආගමික කටයුතු අමාත්‍යාංශය කියලා නම් කරලා කටයුතු කරන්න ඕන කියලා අපි හිතනවා. ඊට පස්සෙ අපි මුණ ගැහුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා මේ පිළිබඳව අධ්‍යයනය කළා. එතුමා මේ කටයුත්තට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න එකඟතාවය පළ කළා. අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සම්බන්ධ විශ්වාස භංග යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමිත දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වුවා. අපේ වගකීම වෙන්න ඕනේ මේ රටේ තියෙන නීති අනුව ඒ වරදකරුවන්ට දඬුවම් දීම තමයි ප්‍රධාන දේ වෙන්න ඕනේ. එහෙම නැතුව සැකේ උඩ අපි කටයුතු කරලා අපි තවත් එක්කෙනෙක් ඒ ගොඩ දාන්නවත් තවත් කණ්ඩායමක් පොළඹවන්නවත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ශ්වාස භංගයේ ගේන ඒකාබද්ධ විපක්ෂයේ ඔබතුමාලා ඊයේ රූපවාහිනී බලන දකින්න ඇති ඒකාබද්ධ විපක්ෂයේ තුලම මත දෙකක් තියෙනවා. ඉතින් ගේන කට්ටිය අතරෙම මත දෙකක් තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ඉදිරියේදී වග්ගීමෙන් වැඩකට උන පක්ෂයක් විදිහට ගතියුතු ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව තුලත් ඉදිරියේ සෑම අවස්ථාවෙදිම ගන්න අපි කටයුතු කරනවා. අන්තවාදයට බිය නොවී සම්බුදු තිමගුල සැමරීමට එක්වන්නේ දුමින්ද දිසානායක මහතා මෙහිදී ඉල්ලීමක් කළා. වෙසක් පෝය වෙනවා තව දවස් කීපකින්. ඒ නිසා අපි සියලු බෞද්ධයන් අපි ඉල්ලීමක් කරනවා මේ අන්තවාදයට බයේ වෙසක් උත්සවය සමරන්න නැතුව ඉන්න එපා. අපි සියලු දෙනාම යම් පන්සල් තමන්ගේ නගරේ බෞද්ධ හොඩිය වලින් සලස ගන්න, තමන්ගේ ගෙදර බෞද්ධ හොඩියක් දාන්න. ඒ නිසා අන්තවාදයට එරෙහිව බෞද්ධයෝ විදියට අපි අන්තවාදයට බයේ වෙසක් උත්සවය සමරන්න නැතුව ඉන්න එපා. සියලු දෙනාම වෙසක් සමරන්න සූදානම් වෙන්න.